අද මම අරගෙන ඉන්නේ ඉතාම රසවත් වැදගත් වීඩියෝ එකක්. මේ වීඩියෝ එක ඇතුලේ මම කියලා දෙනවා ලෝකේ තියෙන කාර්යක්ෂමම දරලිප් වර්ගය කොහොමද හදන්නේ කියලා gedara tamum visin. මේ රුපියල් 1000ක්වත් යන්නේ නැහැ ඒක හදාගන්න මේ පිටිපස්සේ තියෙන එකේ මොඩල් එකක්. මම කියලා දෙනවා මේ වීඩියෝ එක ඇතුලේ. මේ දරලිප් කොච්චර කාර්යක්ෂමයිද කියලා කියන්නේ. මේ පිටිපස්සේ තියෙන මේ පුංචි දර මේ ප්‍රමාණයෙන් මම ඔයගලන්ට පෙන්නනවා මේ gedara di 8 දිනකට සෑහෙන ව්‍යංජනයක් හදාගන්න ආකාරය පරිප්පු කරි එක. සාමාන්‍ය මේ සාමාන්‍ය අපි දන්නවා පරිප්පු කරි එකක් කියලා කියන්නේ වැඩිපුරත් මේ තාපය යන්නේ නැහැ අඩුවෙන් යන්නේත් නැහැ මධ්‍ය ප්‍රමාණය. ඉතින් හොඳ ආදර්ශනයක් ඒක. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එක ඇතුලේ මම කියලා දෙනවා කොහොමද මේ දරලිප හදාගන්නේ, ඒ ක්‍රියාකාරීත්වය කොහොමද, ඒකේ තියෙන විද්‍යාත්මක පසුබිම මොකක්ද, ඒ වගේම මේක පාලනය කරලා දිගින් දිගටම gedara ප්‍රායෝගිකව භාවිතා කරන්න කියන දේ මම පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා දැහැමි මායි එකතු වෙලා දැහැමි ඉන්න වගේ දැහැමි දැහැමි හලෝ කියන්නේ දැහැමි මායි එකතු වෙලා අපි විශේෂ මේ ප්ලේලිස්ට් එකක් අරගෙන එනවා ගැමි ආර්ථිකයේ නගා සිටවීම සඳහා කියලා විවිධ තාක්ෂණික මේ කාරණා මේ කෙනෙක්ට ප්‍රායෝගිකව භාවිතා කරලා වෙළඳ පොළට යන්න පුළුවන් ආකාරයේ ඒ තාක්ෂණික කරුණු කියලා දීම සඳහා. ඉතින් අද අපි කියලා දෙන්නේ මේ කාර්යක්ෂම දරලිප භාවිතා කිරීම සඳහා කෙනෙක්ට මේව හදලා වෙළඳ පොළට ඉදිරිපත් කරන්න. ඒ වගේම කෙනෙක්ට මේක භාවිතා කරලා ප්‍රායෝගිකව gedara තමන්ගේ gedara යන වියදම අඩුපාඩු කරගන්න. ඔයගොල්ලෝ දන්නවා ඉතින් රුපියල් 5000ක් විතර වෙනවනේ දැන් සාමාන්‍යයෙන් මේ මධ්‍යම ප්‍රමාණයේ ගෑස් එකක්. ඉතින් ඒ පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් ඒකේ අඩුවක් අපිට කරගන්න පුළුවන් නම් හරි වාසියක්. ඒ වගේම අද මේ වීඩියෝ එක ඇතුලේ මේක සාමාන්‍යයෙන් දැන් හදන මහත්මයෙකුත් මම අඳුරලා දෙන්න උත්සාහ කරනවා. නැවතත් මම කියන්නේ මේක මේ මුදලක් අරගෙන මම කරන දෙයක් නෙමෙයි. මේ හෘදයාංගම මේ සඳහා උදව් කිරීම සඳහා මේ කාරණා තුන තමයි පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේම මට ඔබිනුත් උදව්වක් අවශ්‍යයි. දැන් ඔයගොල්ලෝ දන්නවා සයන්ස් විත් රුචිර channel එකත් එක්ක සම්බන්ධ වෙලා හිටියනම් මම කිසිම දවසක කිසිම වීඩියෝ එකකට මගේ channel එක subscribe කරන්න ඕ like කරන්න ඕ කියලා කවදාවත් කියලා නැහැ. නමුත් ගැමි ආර්ථිකයේ නගා සිටවීම සඳහා කියන මේ channel playlist එක ඇතුලේ මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා මේක like කරන්න සහ comment කරන්න. ඒ වගේම මේක බෙදා හරින්න වීඩියෝ එක බෙදා හරින්න ඕනෙත් නැහැ. මේ සංකල්පය බෙදා හරින්න මොකද අපිට මට අවංකවම මට හිතෙන දෙයක් තමයි අපේ රටට මේ ආකාරයේ කාර්යක්ෂම දරලිප් ඩිසයින් වලින් ලොකු වැඩක් ගන්න පුළුවන් කියලා. ඉතින් මගේ නම රුචිර විජේසේන මම ජේෂ්ඨ කතිකාචාර්යවරයෙක් ඒ වගේම හිටපු විද්‍යාඥවරයෙක් මම හිතනවා ගණිතය විද්‍යාව දර්ශනවාදයේ මේ සංකල්පයන්ගේ පැතිරියාම අතිශය වැදගත් අපිට රටක් විදිහට ඉස්සරහට යන්න කියලා අද අපි උත්සාහ කරන්නේ මේ සංකල්ප භාවිතා කරලා කෙනෙක්ට ප්‍රායෝගිකව වැඩක් ගන්න පුළුවන් දෙයක් හදන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉඳීවි කියලා. දැන් මේ අපේ දැහැමි අතේ තියෙන්නේ මේ අපේ පුංචි කාර්යක්ෂම දරලිප. මේක ඉතාම සරලයි, හරිම හුරු බූටි. ඒ කියන්නේ මේ හරි පොඩි මේක. මේ ඕනෙම කිචන් එකක උනා තියාගන්න පුළුවන් හරි පොඩි. දැන් ඔයගොල්ලන් මගේ අතට සාපේක්ෂව මේක බලන්න පුළුවන් ප්‍රමාණය. මේක හරි සරල දරලිපක්. දැන් ඔයගොල්ලන්ට පේනවා මම මේක බොහෝ කාලයක් භාවිතා කරපු දරලිපක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා අපේ කාලයක් අපිට මාස ගන්නවා ගෑස් නැතුව තිබුණා. ඉතින් අපේ ගෑස් එක ඉවර වුණා එකෙන් දිගින් දිගටම මම මේ භාවිතා කරේ මේ කාර්යක්ෂම දරලිප. ඉතින් මේක හරි සරලයි. දැන් මේක හදලා තියෙන්නේ මේ වෙළඳ පොලෙන් ලබා ගන්න පුළුවන් ස්ටේන්ලස් ස්ටීල් කප්ස් දෙකක් සහ ලිඩ් එකක් භාවිතා කරලා. මේ වගේම පුංචි අපේ දරණුවක් තියෙනවා. මෙන්න මේ දරණුවක් මේ තුන මේ හතර කෑලි කොටස් හතර භාවිතා කරලා තමයි තියෙන්නේ. ඒ වගේම තව මේකේ අර උඩ කොටසක් තියෙනවා. මේක පසුව පෙන්නන්නම්. මේ කොටස් හතර මේ වෙළඳ පොලේ ඉතාම පහසුවෙන් ලබා ගන්න පුළුවන් කොටස් හතරක් භාවිතා කරලා තමයි හදලා තියෙන්නේ. දැන් මේක මේ ඒ දවස්වල මට මේ කොටස් ටික ගන්න ඇත්තටම රුපියල් 1000ක්වත් ගියේ නෑ. දැන් මම මේක කොටස් කරලා පෙන්නන්නම්. මේක කොහොමද එකට එකට සම්බන්ධ කරන්නේ, මෙහි මේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. ඔන්න අපේ කාර්යක්ෂම දරලිප අපි ඩිස්ඇසෙම්බල් කරා. ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. ඒ වගේම ඒවා එකට සම්බන්ධ කරන්නේ මේ වගේ ඇන මේ කීපයක් තියෙනවා. ඇන සහ වොෂර්ස්. මම ඔයගලන්ට පෙන්නන්නම් මොකක්ද මේකේ කතන්දරය කියලා. මේ ලිපේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. අපි කියනවා චේම්බර්ස් දෙකක් තියෙනවා කියලා. අපි මේකට කියනවා ප්‍රයිමරි චේම්බර්, මේක සෙකන්ඩරි චේම්බර්. කියන්නේ මූලික මේ චේම්බර් එක සහ සෙකන්ඩරි චේම්බර් එක කියලා. මේ ප්‍රයිමරි චේම්බර් එක දිහා බලන්න. මෙතන තමයි වැදගත්ම කටයුතු දහණය සිද්ධ වෙන්නේ. මේ චේම්බර් එක මම හදලා තියෙන්නේ කෝප්පයක් භාවිතා කරලා. මේ කෝප්පේ ඔයගලන්ට පේනවා ඉහළ සිදුරු
මං හදලා තියෙනවා කුඩා ප්‍රමාණයට ඉහළ සිදුරු හදලා තියෙනවා ඒ වගේම පල්ලේ හාත්ම සිදුරු හදලා තියෙනවා දැන් අතර මේ කොච්චර භාවිතා කරාද කියන්නේ මේක භාවිතා කරලා කරලා දැන් මෙතන අතරම දිරලා කැඩලා තියෙන්නේ මේ ඒකට හේතුව තමයි මම ටිකක් ඝන කමෙන් අඩු ස්ටේන්ලස් ස්ටිල් කෝපයක් භාවිතා කරලා දැන් ඕගොල්ලෝ හදනකොට මේක මීට වඩා ඝන කම එකක් භාවිතා කරන්න හරි මේ සිදුරු අතර අනුපාතය සාමාන්‍ය මේ ප්‍රමාණ අතර අනුපාතයේ 1ට 4 මේක 1ක් වෙනකොට මේක 4ක් විදියට භාවිතා කිරීම වඩා සුදුසුයි මුලින් පටන් ඒක අඩු වැඩි වෙන්න පුළුවන් ඒක ඕගොල්ලන්ගේ ප්‍රමාණය මේ කෝපේ ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන් සාමාන්‍ය 1ට 4 මම මේක ඇයි කියලා පසුව කියන්නම් ආ දැන් මේ මම මූලික ඩිසයින් එක පෙන්නන අපි මේකට කියනවා ප්‍රයිමරි චේම්බර් එන ප්‍රයිමරි චේම්බර් එකේ ඩිසයින් එක එහෙමයි මේ ප්‍රයිමරි චේම්බර් එක හරියට සිට් වෙනවා මේ ලිඩ් එක ඇතුළේ මේක නිකාම ගන්න තියෙනවා ඕගලන්ට මේක ගන්න මේක කෑල්ල මේ කීර මේ කෑල් මේක රුපියල් 225යි හා ඉතාලම අඩු ගානට මම මේක ගත්තා මේක මේ විදියට හරියටම මේක මේ විදියට සිට් වෙන කොටස හරි ඒ කියන්නේ මට මේ ලිඩ් එකට මේ මේ ප්‍රයිමරි චේම්බර් එක දාලා කෙලින්ම මට මේම කරා මේක හරියට ෆිට් වෙනවා තේරුණා නේද මේ විදියට මේක ගන්න තියෙනවා මේක මේ ලිඩ් එක අපිට හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ලිඩ් එක මේ වගේ එකක් හදාගන්න උනත් පුළුවන්. මේ ප්‍රයිමරි චේම්බර් එක අපි සෙට් කරන්නේ මේ සෙකන්ඩරි චේම්බර් එකට. මේ සෙකන්ඩරි චේම්බර් එක දිහා බලන්න මේකත් ටිකක් ලොකු ස්ටේන්ලස් ස්ටිල් කෝප් එකකින් භාවිත කරලා තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් ඕගලන්ට පේනවා මේකෙත් පල්ලෙහා කොටසේ මම සිදුරු විදලා තියෙනවා. පල්ලෙහා කොටසේ සිදුරු විදලා තියෙනවා. මේ පල්ලෙහා කොටසේ විදින ලද සිදුරු වල ප්‍රමාණය वर्गफलैक वशेन गता में प्राइमरी चेन के पल्यहा प्रमाण एकाकन वर्गफले एकाकन मेक दिखाता विदरती हरी सरलाय मेतन इकट हतराय ඊට පස්සේ මේ පල්ලෙහා චේම්බේකේ සිදුරු වල වර්ගපදයට සෙකන්ඩරි චේම්බේකේ සිදුරු වර්ගපලයේ 1ට 2යි. ඔය වගේ තමයි තියෙන්නේ. මේ ඇයි ඒක එහෙම කරලා තියෙන්නේ කියලා මම සරලව කියලා දෙන්නම්. ඊට පස්සේ අපිට පුංචි වැඩක් තියෙන්නේ. බලන්න මේ හරියට ෆිට් වෙනවා. මේක මට පුළුවන් මෙන්න මේ ප්‍රයිමරි චේම්බේ එක සෙකන්ඩරි චේම්බේක ඇතුළට මේ විදියට සෙට් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේ ප්‍රයිමරි සෙකන්ඩරි චේම්බේකේ මැදිමම සිදුරක් තියෙනවා කියලා. මේ සිදුරට මට පුළුවන් මේ වගේ ඇණයක් භාවිතා කරලා මේක හරියට ෆිට් කරගන්න. ඉතින් ඒක මම පසුව කරලා පෙන්නනම් මේ වගේ වොෂර් එකක් සහිත ඇණයක් මට පුළුවන් මේ ප්‍රයිමරි චේම්බර් එකත් සෙකන්ඩරි චේම්බර් එක අතරට දාලා පිටිපස්සෙන් එළියට අරගෙන මෙන්න මෙතනින් එළියට අරගෙන ඊට පස්සේ ඒක දරනුවට සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි බේසික් ඩිසයින් එක. ඇයි එහෙම කියලා මම පසුව පැහැදිලි කරලා දෙන්නම්. දැන් මේ තියෙන්නේ එහෙම ඇසෙම්බල් කරගත්තාම පේන හැටි අපේ කාර්යක්ෂම ලිප ඉතින් බොහොම සරලයි බලන්න මේක හදන්න ඇත්තටම ඉතාලම මේ පහසුයි මේක හදාගන්න මේ වෙළඳ පොලේ තියෙන කොටස් පහසුවෙන් ලබා ගන්නවා අපි මේ ආකාරයේ මේ ලිප් මේ ඩිසයින් එකට කියනවා টপ ලිෆ්ට් අප් ඩ්‍රාෆ්ට් ස්ටෝව් කියලා টপ ලිඩ් කියලා කියන්නේ ඉහළින් ගිනි ගන්න টপ ලිඩ් කියලා කියන්නේ ඉහළ ප්‍රදේශයෙන් දහනය සිදු වෙන කියන අදහස ඒතර මේ දහනය ඇත්තටම සිද්ධ වෙන්නේ මම ඔයගලන්ට පෙන්නන්නම් මේ ඉහළ ප්‍රදේශයේ টপ ලිඩ් කියලා කියන්නේ ඒක ඉහළින් දහනය සිදු වෙන අප් ඩ්‍රාෆ්ට් කියලා කියන්නේ ඉහළට සිදු වෙන වාකඳේ මේ මූවමන්ට් ඒ කියන්නේ වාකඳක් ඉහළට ගමන් කිරීම නිසා ඉහළ ප්‍රදේශයේ දහනය සිදු වෙන ලිප් වර්ගය කියන අදහසෙන් টপ ලිෆ්ට් අප් ඩ්‍රාෆ්ට් ස්ටෝව් කියලා අපි මේ ලිප් වර්ගයට හඳුන්වනවා මේක ඉතාම කාර්යක්ෂම ලිප් වර්ගයක් මම ඔයගලන්ට ඒක පැහැදිලි කරලා පෙන්නන්න කොහොමද ඒ ක්‍රියාකාරීත්වය වෙන්නේ කියලා ඉතින් මේක තේරුම් ගන්න අපි මුලින්ම බලමු මේ දහනය ලීවල දහනය කියලා කියන්නේ මොන වගේ කාරණාවක්ද එතකොට අපි මේක තේරුම් ගත්තාම අපිට පුළුවන් මේක විද්‍යාත්මක වශයෙන් මේ අපි මේ මේ විදියට හිල් හැදෙමු කොටද ඒ වගේ වර්ගඵල ඒ කතන්දර සේරම තේරුම් ගන්න. ඒ වගේ මේක අපේ සයන්ස් channel එකක්නේ. ඉතින් විද්‍යාව අනිවාර්යයෙන්ම මේක එක කොටසක්. මම දැන් කියලා දෙන්නම් මේ ලීවල ගිනි ගැනීම එහෙම නැත්නම් ලීවල දහනය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. දැන් අපේ kitchen laboratory එකට බොහොම සාදරයෙන් පිළිගන්නවා මේ අපේ දැහැමි සදීප ඇසි ඉන්නවා මේ හොඳ පරීක්ෂණයක් කරලා පෙන්නන්න මේ දරවල ගිනි ගැනීම සම්බන්ධයෙන් අපි කතා කරමු. මේ අපි නිතරම හිතන දෙයක් තමයි මේ දර කියන එක අපි ගිනි ගන්නවා කියලා. නමුත් න්‍යායාත්මක වශයෙන් අඩුම වශයෙන් ගත්තාම ඒක බොරුවක් ඒක සාවද්‍යයක්. දර කියන එක එකපාර ගිනි ගන්න නෑ. මම ඔයගලට ආදර්ශනය කරලා පෙන්නන්න. බලන්න මේ ගෑස් ලිපර මම මේ දර කෑල්ල ඇල්ලුවයි කියලා ඔයගලන්ට පේනවා මේ දර ගිනි ගන්න නෑ. මේක එළියට ගත්තාම මේ දර මේ පේනවද මේ දිනි දැල්ලට ඇල්ලුවයි කියලා දර කෙලින්ම එකපාර ගිනි අල්ලා ගැනීම එහෙම ස්වරූපයක් නෑ මේකේ
මේ පේනවනේ මේ දර මේ ගෑස් එකට ඇල්ලුවයි කියලා ගිනි ගන්නෙ නැහැ දර ගිනි ගන්නව නම් ගිනි ගන්න එපා නමුත් හිතන්න මම දර දිගින් දිගටම මේ වගේ රත් කරනවා කියලා රත් කරනකොට මොකද වෙන්නේ ඕගලන්ට පේනවා මේ රත් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට දර වලින් ගෑස් එකක් හැදෙන්න ගන්නවා උංචි දුමක් වගේ මේ දර වලින් ගෑස් එකක් හැදෙන්න පටන් ගන්නවා මේ දර ගෑස් එක තමයි ඇත්තටම ගිනි ගන්න. මම ඔයගලන්ට පෙන්නන්න මේ බලන්න මම මේක මේ විදිහට මේ කරගෙන දර වලින් ගෑස් එකක් හැදෙන්න ගන්නවා. එතකොට මේ දර ගෑස් එක තමයි ඇත්තටම ගිනි ගන්නවා නම් ගිනි ගන්න. දැන් පේනවනේ ඔයගලන්ට. මේ දර රත් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ගෑස් එක හැදෙන්නේ. මම මේක ඔයගලන්ට වඩා හොඳින් ආදර්ශනය කරලා පෙන්නන්න. මේ බලන්න දැන් මේ දර කෑල්ල ගිනි ගන්නේ දර ගෑස් එක තමයි ගිනි ගන්න ඇත්තටම. හරි. මම ඔයගලන්ට ඒක ආදර්ශනය කරලා පෙන්නන්න. කලින් කිව්වා වගේ මේක ආදර්ශනයක් ඇසුරින් මම පෙන්නන්නම්. දැන් මේ තියෙන අපි පුංචි කොනිකල් ෆ්ලාස්ක් එකකට මම ලී කුඩු දාලා තියෙනවා. මේ බලන්න මේ තියෙන ලී කුඩු. හිතන්න මම මේ ලී කුඩු තියෙන මේ මේ කොනිකල් ෆ්ලාස්ක් එක රත් කරන්න ගත්තා කියලා. රත් කරනකොට අපි බලමු මොනවද මේක සිදුවෙන ප්‍රතික්‍රියා කියලා. ඒ වගේම මගේ පුංචි මේ දර ගෑස් එක එකතු කරගන්න අපේ පුංචි ඇසෙම්බ්ලි එකකුත් තියෙනවා. අපි ඒකත් එක්ක try කරලා බලමු. දැන් මුලින්ම මේක රත් කරන්න අපි පටන් ගමු. ඔන්නෝ මේ විදියට අපි රත් කරන් ගත්තා. ඔන්න දැන් මේ විදියට අපි මිනිත්තුවක් විතර රත් කරන්න ගත්තා. රත් කරන්න ගන්නකොට මේ පළවෙනි මිනිත්තුව ඇතුළේ අපිට පේන දෙයක් තමයි මේ කොනිකල් ෆ්ලාස්ක් එකේ උඩ හරියේ ජල වාෂ්ප තැම්පත් වෙන්න ගන්නවා. එහෙනම් දරවල රත් කරනකොට සිද්ධ වෙන පළවෙනිම ප්‍රතික්‍රියාව තමයි ප්‍රතික්‍රියාවටත් වඩා සිදුවන වෙනස්කම තමයි මේ දරවලින් තියෙන මොයිස්චර් අයින් වෙලා එළියට යනවා. ඔයගොල්ලන්ට පේනවනේ මේ උඩට දුමාරයක් වගේ මේ අයින් වෙලා යන්නේ මුලින්ම අයින් වෙලා යන්නේ ඒ ජල වාෂ්ප. ඒතර දරවල තියෙන්නේ මුලින්ම ජල වාෂ්ප තමයි මුලින්ම අයින් වෙලා යන්නේ. දෙවෙනියට ඔයගලන්ට තව දෙයක් පේනවා. ඔයගලන්ට පේනවද මේ පල්ලය හරියෙන් දැන් මේක එන්නේ එන්නේ දුබුරු පැහැයක් අරගෙන එනවා මේ ජල මේ මේ දර. ඒකත් සමගම මේ දරවල තවත් ප්‍රතික්‍රියා සිදු වෙන්න ගන්නවා. අපි මේකට කියනවා පයරලසිස් රියැක්ෂන්ස්. එහෙම නැත්නම් දර ඔක්සිජන් රහිත මාධ්‍යදී සිදුවෙන ප්‍රතික්‍රියා කියලා. මේ එක ප්‍රතික්‍රියාවක හේතුවක් විදිහට තමයි මේ විදිහට දර ඇවිල්ලා මේ මේ ලොකු දුඹුරු පැහැයකට හැරෙන්නේ. ඒහා සමගම මොකද වෙන්නේ ජල වාෂ්ප වෙනුවට වෙනත් වායු මේ තුල හැදෙන්න පටන් ගන්නවා. එතකොට මූලික වායු වර්ග අපි කියන ප්‍රධාන වශයෙන් කාබන් මොනොක්සයිඩ් කියන වායු. ඊට පස්සේ මෙතන මෙතේන් සහ එතේන් කියන වායු. ඒ වගේම විවිධ ආකාර අපි කියන වුඩ් ඇල්කොහොල් එහෙම නැත්නම් මේ විවිධ ආකාර මධ්‍යසාර වර්ග හට ගන්න පටන් ගන්නවා. දැන් ඔයගලන්ට පේනවා ටිකින් ටික අර කලින් ඇති වෙච්ච සුදු පාට මේ ජල වාෂ්ප වෙනුවට දැන් ඊට වඩා ටිකක් කහ පැහැයට හුරු වායුවක් පිට වෙන්න ගන්නවා. දැන් මේක තමයි ඇත්තටම අපි කියන වුඩ් ගෑස්. ඒ වගේම මේක අපි දැන් මේක මේක හොඳට මේ අපි මෙතන හිටියොත් මේ මේ පරීක්ෂණය කරන ස්ථානයේ හිටියොත් ඇත්තටම මේකේ සුවඳත් අපිට දැනෙනවා. නේද? ඒ වුඩ් ගෑස් වල තියෙන හරිම මේ ඒ කියන්නේ ඒක හරිම කැරක්ටරිස්ටික් සුවඳක් තියෙනවා. මේ ඔයගලන්ට පේනවා මේ කහ පාටට හුරු මේ වායුවක ඇතිවීම කියන එක. ඒ වගේම ඔයගලන්ට පේනවත් දන්නේ නැහැ මේකේ කොංචි දුඹුරු පාටක් මේ මේ බිත්තියේ මේ පටන් අරන් තියෙන බැඳෙන්න. මේ ඇත්තටම සිද්ධ වෙන්නේ ඒ වගේම මේ තැන් තැන් වල මේ මේ අපි මේවට කියනවා තාරවල ඇතිවීම. තා එහෙම නැත්නම් මේ 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 මේකේ ඉතුරු වෙන ලොකු අණු ඒ කියන්නේ හයිඩ්‍රෝකාබන අණු වල ප්‍රතිඵලයක් විදිහට දිගින් දිගටම මේ වගේ තාර ඇතිවීමේ ස්වරූපයක් වෙනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ওই දැලි ලිප්පක මේ කියන්නේ දුම මේ දර ලිපක වැඩ කරපු මේ කෙනෙක් නම් හොඳටම දන්න දෙයක් තමයි මේ තාර ඇතිවීම. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ කහපාට වායුව අපි දැන් උත්සාහ කරමු මේ කහපාට වායුව ටිකක් එකතු කරගන්න අපේ මේ නලයට එකතු කරගන්න බලලා අපි බලමු මොකද ඒකෙන් වෙන්නේ කියලා. ඔන්න මම තව දුරටත් මේ දර වායුව එකතු කරනවා. දැන් ඔයගලන්ට පේනවා මෙන්න ඔන්න මම දැන් අපේ ගෑස් එක එකතු කරගන්න විදියකුත් දැම්මා. මේ ගෑස් එක හරහා දිගටම මේ වායුව ගමන් කරලා එහා පැත්තෙන් බබ්ලින් වෙනවා ඔයගලන්ට පේනවා. අපිට මේ විදියට ඇත්තටම පුළුවන් අවශ්‍ය නම් දර වායුව එකතු කරගන්න. දැන් බලන්න ඔයගලන්ට පේනවා දැන් තාරත් හැදෙනවා. ඒ වගේම වායුවකුත් මෙහි හට ගන්නවා. ඉතින් අපි බලමු දැන් මේ ඔයගලන්ට පේනවා හොඳට පැහැදිලිවට මේ
කහපාට වායුවක් ස්ථාර සමග නිෂ්පාදනය වෙනවා. අපි දැන් මේක එකතු කරගන්න බලමු අපේ පුංචි මේ අපේ තියෙන පොඩි ඇසෙම්බලි එක. මේ ඇසෙම්බලි එක ඇතුළට මේ අපි දැන් මම මේ බීකරේ අපේ මේ පුංචි තියෙනවා මේ ටෙස්ට් ටියුබ් එක. මේ ටෙස්ට් ටියුබ් එක ඇතුළට අපි මේක මේ වායුව එකතු කරගන්න බලමු. ඔයගලන්ට පේනවා මම දර වායුව සම්පූර්ණයෙන්ම පාහේ මේ එකතු කරගත්තා අපේ මේ ටෙස්ට් ටියුබ් එක ඇතුළට. දැන් වැඩිපුරත් එක්ක දැන් ඇති වෙනවා මේ දර වායුව. ඊළඟට අපි බලන්න පුළුවන් මෙහි ස්වභාවය කොහොමද, මේකේ ගිනි ගන්නා ස්වභාවයක් තියනවද කියන කාරණා. දැන් මම ඔයගලන්ට ආදර්ශනය කළ බෙඩ්නනම් මේ දර වායුවේ ස්වභාවය කොහොමද කියලා. දැන් මේ දර වායුව පොඩ්ඩක් අරගෙන හොඳින් බලන්න. ඔබට පේනව නේද? එතන මේ දර වායුව ගිනි ගන්නවා. ඉතින් ඕක තමයි මේ වෙන්නේ. තවමත් ඔයගලන්ට පේනවා ටිකින් ටික මේ දර වායුවේ ස්වරූපය තමයි මේ දර වායුව ගිනි ගන්නවා. ඉතින් එනම් ඒක තමයි සිද්ධ වෙන්නේ. දර දැවෙනකොට දරවල තියෙන ස්වරූපය තමයි දර දැවෙනකොට දර වායුව හට ගන්නවා. මේ දර වායුව තමයි අවසානයේ අපිට මේ විදිහට ගිනිගෙන පෙන්වන්න පුළුවන්. දැන් මේ විදිහට දර වලින් දර වායුව නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා ගැසිෆිකේෂන් කියලා. ඒ කියන්නේ දර වලින් දර වායුව සෑදීම ගැසිෆිකේෂන්. දැන් මේ ඉස්සරම කාලේ මිනිස්සු මොකද කරේ, මේ දර ඔය මේ පෙට්‍රෝලියම් හොයාගන්නත් කලින් මිනිස්සු මොකද කරේ, මේ දර මේ විදිහට රත් කරලා දර වායුව භාවිතා කරලා ඒක ගබඩා කරගෙන තමයි ගෑස් විදිහට භාවිතා කරේ. ඊට පස්සේ ඇමරිකාවේම පසු කාලිනව ගෑස් සහ ඉන්ධන ප්‍රශ්න එනකොට මිනිස්සු ඇත්තටම දර වලින් වාහන පවා දුවලා තියෙනවා, ගැසිෆිකේෂන්. ඉතින් මේ අපේ පුංචි උඳුනේත් සිද්ධ වෙන්නේ මේ දර වායුව නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය සහ එය කාර්යක්ෂම විදියට දහනය කිරීමේ ක්‍රියාවලිය. දැන් සාමාන්‍ය අපි ওই දර ලිපක් ගත්තාම ඕගොල්ලෝ දැකලා තියෙනව නේද? අපි මේකට දර ඇතුළත් කරාම කොච්චර දුම එහෙට මෙහෙට යනවද ගිනි ගන්නෙ නැතුව කියන දේ. ඇත්තටම එතකොට සිද්ධ වෙන්නේ මොකක්ද? ඒ දර වායුවේ අපතේ යෑම. දර වායුව සෑහෙන දුරට අපතේ යනවා. එතකොට ඒ කාර්යක්ෂමතාවය ගොඩක් අඩුයි. ඒ විතරක් නෙමෙයි, සාමාන්‍ය දර ලිපක් ගත්තාන් පස්සේ ඇතිවන තාපය පවා විවිධ ආකාරවලට මේකේ අපතේ යනවා. ඉතින් මේක ගැන ඉතාම හොඳ පැහැදිලි කිරීමක් සහ මේ ඉතාම සරල ආදර්ශනයක් මීට කලින් අපි දැහැමිත් එක්කම හදපු මේ වීඩියෝ එකක් තිබුණා. මේ දැහැමිගේ දර ගෑස් ලිප කියලා, ඒ කියන්නේ මූලික සංකල්පය පැහැදිලි කරන වීඩියෝ එකක්. එහිදී මම ඉතාම හොඳින් එක පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඕගලන්ට කැමති කෙනෙක් ඉන්නවා නම් ඒක බලන්නත් පුළුවන්. දැන් මම පෙන්වන්න යන්නේ කොහොමද මේ දර ගෑස් ලිපේ ක්‍රියාකාරීත්වය නම් සිද්ධ වෙන්නේ කොහොමද කියලා, මේක ප්‍රායෝගිකව ආදර්ශනය කරලා ඒ වැඩ කරන ආකාරයත් එක්ක. දැන් මම ඊළඟට පෙන්වන්න යන්නේ කොහොමද මේ දර ලිපි අපි දර හසුර ගන්න, මේක ලයිට් අප් කරන්නේ කොහොමද සහ මේක ක්‍රියාත්මක භාවිතා කරන්නේ කොහොමද කියන දේ. දැන් ඔයගලන්ට පැහැදිලිවම පේනවා මම අර කලින් පෙන්වුව කියුබ්ස් දෙකක්. මම මේ කියුබ්ස් දෙක කෑලි 8කට කඩාගත්තා. කෑලි 8කට කපලා මේ විදිහට පැක් කරගත්තා. දැන් ඔයගලන්ට පේනවා මේ විදිහට අපිට පල්ලෙහා මේ ප්‍රයිමරි චේම්බර් එකේ පල්ලෙහාට මේක පැක් කරගන්න පුළුවන්. ඊළඟට අපි මොකද කරන්නේ, මේ වගේ ටින්ඩ කියන මෙතන තියෙන පොල් කටු තියෙනවා, තව මේ ඔය පොල් කිඳි තියෙනවා. මේ වගේ ටින්ඩ අපිට මේ විදිහට මේක කරගන්න බුණ. අතර මෙතන මේ අපිට වැදගත්ම දේ තමයි අපි මුලින්ම ගිනි අවුලවා ගැනීම පහසුව සඳහා තමයි මේක අපි මේ ටින්ඩ දාන්නේ. ඇත්තටම මේකේ මේ තර්මල් මාස් එක, ඒක නැත්තම් තාපය එන්නේ පල්ලිහා තියෙන අපේ අර අපි ඇතුළත් කරපු මේ දර කැබලි වලින් සහ මේ පොල් කටුවල. ඉතින් මේ මුලින්ම මේක අවුලවා ගැනීම සඳහා තමයි අපි මේ විදිහට කරන්නේ. ඉතින් මෙහෙම කරාන් පස්සේ මේකට භූමි තෙල් ස්වල්පයක් දාලා අපිට මේක මුලින්ම ගිනි අවුලා ගන්න පුළුවන්. ඔන්න අපේ ගෙදර එක්කෙනා කියපු ගමන්ම මේ අපිට පරිපු යාන්ත්‍රණයක් ලෑස්ති කරලා දුන්නා. ඉතින් අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ සෑම විටම මේ වීඩියෝ වල පිටිපස්සේ ඉන්නගෙන සහයෝගය දෙන්න එයා තමයි. හරි, ඉතින් ඒකත් මතක් කරන්න ඕනේ. ඒ වගේම දැන් ඔන්න අපේ ලිප ලෑස්ති, මේ අපේ කුස්සියම තමයි මේක සෙටප් කරගත්තේ. හරි, එතනම අපේ මේ ටයිම් එකත් බලාගමු. දැන් මම මොකද මට හොරයක් කරන්න ඕනේ නැහැ. ඔන්න අපේ ටයිම් එකත් බලමු කොච්චර ඉක්මනට අපිට මේ වැඩේ කරගන්න පුළුවන්ද කියලා. ඔන්න දැන් මම භූමි තෙල් ටිකක් දැම්මා. භූමි තෙල් ටිකක් දාලා අපි මේක ගිනි අවුල ගන්න බලමු. මේ අපි මේ විදිහට මහ ගොඩක් දැම්මෙත් නැහැ, බොහොම පොඩ්ඩයි. මුලින්ම මේ ගිනි අවුලවා ගැනීම සඳහා පමණයි. ඔන්න දැන් මම පටන් ගන්න වෙලාව මෙන්න මේ තියෙන පටන් ගන්න වෙලාව. දැන් බලමු අපි කොහොමද අපේ වැඩේ යන්නේ කියලා.
මේ වගේ භූමි තෙල් ටිකක් භාවිතා කරාම ඉතාම පහසුවෙන් මේක ගිනි අල්ල ගන්නවා. මේකේ පළවෙනියට අපේ ඌමනාව තමයි අර පල්ලෙහා තියෙන දර කැබලි වලට දර අල්ලා ගැනීම. දැන් පල්ලෙහායි වායු ධාරාවන් එන නිසා ඇත්තටම මේක ඉතරම් අපහසු නැහැ. ඉක්මනට මේ දර අල්ලා ගැනීම සිද්ධ වෙනවා. අපි දැනටම අපි එකපාර මේක තියන්නේ නැහැ. අපි මේක තියන්නේ නැහැ. මොකද මුලින් ඒ ෆයර් එක ගන්න ඕනේ. මේක ගත්තයින් පස්සේ ඇත්තටම අපිට පැය ගාණක් වුණත් මේක එක දිගින් දිගට භාවිතා කරන්න පුළුවන්. දැන් අපි බලමු. දැන් මට පේනවා පොඩ පොඩ මේක මේ ඒ අපි පාවිච්චි කරපු ඒ ටින්ඩ සහ ඒ පොල් කටු කැලු වලට ගිනි අරගෙන තියෙනවා. ඒ වගේම පල්ලෙහා කොටසුත් දැවෙනවා. ඉතින් ඇත්තටම එතකොට අපිට තව ටිකකින් මේක ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන්. और मंगिता ने दैंग आप पावच करान पुलवा मेक अभी वेला बलमु विना देखा तमाय गि मेक अभी दलवा गांड दैन पल्ले हम पेन गिनी अवली पटांग रीन अभी दैंग अत्र पावच करान पुलवा सामान्य गिनी अवल ना पे अट करान पुलवा देखता मे वगे उड़ टॉप अभी मेक हिट करान पुलवा मे वगे देखा मित्र उड़ सीधर आती है ना मेका स्टेनलेस स्टील मेका අපිට පුළුවන් මේකෙන් ඇත්තටම වහන්න වැහුවා මොකද වෙන්නේ තව දුරටත් මේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න පුළුවන්. දැන් මෙතන මොකද වෙන්නේ කියන කාරණාවත් අපි හිමින් කතා කරමු. ඒක තමයි දැන් උගලන්ට පේනවා මේක රත් වෙනවා. මේක රත් වෙනකොට මේ ප්‍රයිමරි චේම්බර් එක හොඳටම රත් වෙනවා. ඒ රත් වෙන ඒ රත් වීම නිසා මේ සෙකන්ඩරි චේම්බර් එකත් රත් වෙන්න ගන්නවා. එතකොට උගලන්ට පේනවා මේ ඇතිවන තාපය නිසා මේ හරියේ මේ සිදුරු වලින් මේ ප්‍රයිමරි චේම්බර් එකෙන් ඇතුළ මේ සෙකන්ඩරි චේම්බර් එකෙන් ඇතුළත් වෙන වායු ධාරාවන් මේ ප්‍රයිමරි චේම්බර් එකත් සෙකන්ඩරි චේම්බර් එක අතර තියෙන හිතසින් උඩට වේගෙන් ගමන් කරලා මේ සිදුරු වලින් මේ උඩ තියෙන සිදුරු වලින් එළියට එන්න ගන්නවා. දැන් ඔයගලන්ට පේනවද මෙන්න මේ හරියේ වගේ ඔයගලන්ට පේනවද මේ සිදුරු වලින් එන වායුව නිකන් ගිනි ගන්නවා ජෙට් එකක් වගේ. මේ බලන්න මෙන්න මේ හරියේ වගේ පේනව නේද? ඒ ජෙට් එක තවදුරට අපිට මේක බලන්න පුළුවන් ඉස්සරහට. එතන ඒක තමයි මේක efficiently මේක දහනය වෙන්නේ. බලන්න කොච්චර පහසුවෙන් මේ දහනය වීම පටන් ගත්තද. මම මේ ජෙට්ස් ඉස්සරහට පෙන්නන්නම්. අපිට ඊළඟට කරන්න තියෙන්නේ අපිට පුළුවන් මේකෙන් මේ ලිඩ් එකෙන් වහන්න. එතකොට වඩා කාර්යක්ෂමව මේ ප්‍රතික්‍රියාව අපිට දකින්න පුළුවන්. ඔන්න දැන් ගිනි ගැනීම කාර්යක්ෂම වෙනවා. ඔයගොල්ලන්ට පේනවා අර ජෙට්ස් ක්‍රියල ක්‍රියාකාරීත්වයේ පටන් අරගෙන. දැන් අපිට පුළුවන් මේක මේ විදිහට වහන්න. වැහුවාම ඔන්න ඔය විදියට අපිට බොහොම කන්ටේන් ෆ්ලේම් එකක් බොහොම කන්ටේන් ෆ්ලේම් එකක් අපිට ගන්න පුළුවන්. අපි වෙලාව බලමු. විනාඩි 4ක් විතර ගියා අපිට මේක පටන් ගන්න. පටන් ගත්තාන් පස්සේ මේක අපිට දැන් දිගටම භාවිතා කරන්න පුළුවන්. අපි බලමු කොහොමද ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ කියලා. ඔන්න දැන් මම ලිපේ තියන්න යන්නේ. අත්‍තරම ගොඩක් ඉන්දන මේ ටිකක් අහක ගියා. මොකද මේ ටික අපි මේ රෙකෝඩින් වැඩේ ඉඳලා දැන් මේ විදියට අපිට මේක භාවිතා කරන්න පුළුවන්. ඔයගලන්ට හොඳට පේනවා මේ දාහනේ දැන් සිද්ධ වෙන ආකාරය. ඉතින් ඕක තමයි කතන්දරේ. දැන් අපි මේක වහලා තියමු. වහලා ටික වෙලාවක් තියමු. ඔන්න ටයිම් එක රෙකෝඩ් කරගන්න ඕගොල්ලෝ. හා සැක තියෙන්න පුළුවන් නේ. අද හොරු බොරු නෑ. අපි මේක ගන්න පේනවද උගලට? දුමක් එනවා පේනවද? දුමක් නැහැ නේද? බලන්න කොච්චර සාර්ථකව මේ දහණය සිද්ධ වෙනවද කියන එක. මුකූ දුමක් වෙන්නේ නැහැ. මේක ලස්සනට මේ දහණය සිද්ධ වෙනවා ඇත්තටම. හරියට අර මේක ගෑස් ලිපක් වගේ නෝනත් ඔයගලන්ට පේනවා කොච්චර කාර්යක්ෂම මේ දහනය සිද්ධ වෙනවාද කියන එක. දැලි දුම මුකුත් නැහැ. හරි. ඉතින් සමහරලාට අපි බලමු තව ටිකකින් අපි කොහොමද කටයුත්ත සිද්ධ වෙන්නේ කියලා. දැන් බලන්න දැන් මිනිත්තු දෙකකට එහෙම නැත්නම් තුනකට පස්සේ මම ඔයගලන්ට පෙන්නන්නම් මේ තියෙන්නේ ටයිම් එක. බලන්න මිනිත්තු දෙකකට තුනකට පස්සේ දැන් මේ විදියට අපේ කටයුත්ත සිද්ධ වෙගෙන යනවා. අපි දැන් මේක තව ටිකක් වහලා තියමු. බලන්න කොච්චර මේ දැලි සහ දුම මුකුත් එහෙම පේන්නේ නැහැ මෙලි. මේ පේනවා. ඔය මේ නිකන් අර මේ කරි එකෙන් එන මේ එන ස්ටීම් එක විතරයි තියෙන්නේ. හොඳට බලන්න. මේ හොඳට මම ඔයගොල්ලන්ට ඇඩ් කරලා පෙන්නන්නම්. පේනවනේ. මේක දර ලිපක්. නමුත් ඔයගොල්ලන්ට පේනවා ඒකේ කාර්යක්ෂමතාවය කොච්චර සාර්ථක ලිපක්ද කියන එක. ඉතින් මේ විදිහට ඔයගලන්ට කටයුතු කරන්න පුළුවන්. තාම මම හිතන්නේ මේක ටික වෙලාවක් අපි වහලතියු. හා සයන්ස් ෘචෝ channel එකේ අපි අද පරිපූර්ණා. හා කාර්යක්ෂම දර ලිපෙන් හදන ඇති තමයි කියලා දෙන්නේ. බලන්න කොච්චර මේක ලේසිද කියලා.
අර මම ජෙට්ස් කතාවක් කිව්ව නේද බලන්න ඔයගොල්ලන්ට පේනවද අර අර මේ ප්‍රයිම් අපේ ප්‍රයිමරි චේම්බර් එකේ ඒ හිට්ස් තියෙන තැන අපි පුංචි සිදුරු තියලා තිබුණා තැන් වලින් කොච්චර වේගෙන් මේ දහනේ වෙනවද කියලා බලන්න මේ දැල්ලේ තියෙන මේ ෆ්ලේම් එක හා මේ බලන්න මේ දැල්ලේ තියෙන ෆ්ලේම් එක මම කිසි දෙයක් ඔයගොල්ලන්ට දාන්න නැහැ මේ අර අර මුලින් දාපු ටික විතරයි හරි මට මේක මැද්දර ගේන්න බෑ ෆ්ලේම් එකේ බලන්න මේක කොච්චර කාර්යක්ෂමව මේක සිද්ධ වෙනවද කියලා. ඉතින් මම බොහොම සතුටුයි. මම පොඩ්ඩක් මේක එළියෙන් තිබ්බා. මේ මේක ඔයගොල්ලන්ට පෙන්වන්න. නමුත් දැන් මම ආයෙ තියන්න. දැන් කෙනෙක්ට හිතන්න මේක මේක මේ මදි වුණා කියලා. දැන් මේක මදි වගේ. දැන් මේ වගේ අවස්ථාවක් වුණත් කෙනෙක්ට ඕන බ්ලොක් එකක් දාගන්න පුළුවන්. දැන් හිතන්න මම මෙහෙම එකක් අරගෙන මට ඕන මේ බ්ලොක් එකක් මේ ෆයර්වුඩ් බ්ලොක් එක මට මේකට දාගන්න පුළුවන්. හරි. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ මේ මහා ගොඩ එකපාර දාන්න එපා එතකොට දැල්ල නිමනවනේ නමුත් මේ විදිහට ඔයාලා ෆ්ලේම් එක ෆීඩ් කරගෙන යන්න පුළුවන් මම දැනට පොඩ්ඩක් මේක තිබ්බ එළියෙන් නමුත් බලමු මේක කොහොමද කරන්න කියලා පුංචි දෙයක් මතක් කරන්න ඕනේ ඒක තමයි මතකද මම දැන් ටිකකට කලින් අරක ෆ්ලේම් එකේ ඉනත් අතරේ බ්ලොක් එකක් මම ෆීඩ් කරා ඒ ෆුඩ් බ්ලොක් එක ඒ වගේ වෙලාවක ෆීඩ් කරාම සමහර ලාට මේ වගේ පොඩ්ඩක් දුම ගතියක් එන්න පුළුවන්. ඒකට හේතුව තමයි කාර්යක්ෂම දහනය වෙන්නේ නැහැ. මොකද ලොකු තාපයක් ගන්නවා ඒ බ්ලොක් එකේ තියෙන මොයිස්චර් අයින් වෙන්නේ. ඒක තමයි හේතුව. නමුත් සාමාන්‍යයෙන් ඒක ටික වෙලාවකින් නැවතත් ස්ටේබල් ෆ්ලේම් එකට යනවා. ඉතින් එහෙම හින්දා ලොකු බ්ලොක්ස් එකපාර දාන්න එපා. දානව නම් ඒක මේ සාමාන්‍යයෙන් පොඩි මේ එකක් දාන්න. ඒ වගේම හොඳ ෆ්ලේම් එකක් තියෙන වෙලාවක, ගොඩක් චා තියෙන වෙලාවක, කියන අඟුරු තියෙන වෙලාවේ ෆීඩ් කරා නම් ගොඩක් හොඳයි. දැන් ඔයගොල්ලන්ට පේනවා අර කලින් වගේ මේ අර කලින් වගේ ගොඩක්ම පැහැයෙන් අඩු දැල්ලකට වඩා එකපාර අලුතින් බ්ලොක් එකක් ෆීඩ් කරාම ටිකක් දීප්තිමත් දැල්ලක් එනවා. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය පොඩ්ඩ අඩු වෙලා තියෙනවා. නමුත් ඉතින් මේක අපිට අවශ්‍ය විදියට ෆීඩ් කරන්න පුළුවන්. දිගින් දිගටම යන්න පුළුවන්. අපි කාලය බලලා ඉමු. දැන් අපි වැඩේ පටන් ගන්න විනාඩි 10ක වගේ කාලයක් ගිහිල්ලා තියෙනවා. අපි බලමු මේක අයින් කරලා මං හිතන්නේ දැන් මේ කිරි දාන වෙලාව හරි මම පොඩ අපේ එක්කෙනා අහලා බලලා මේක නිලු නිලු මේ පොඩ එන්න හා එන්න නිලු දැන් මේක මේ දාන්න හරි කරා මේ කිරි දාන වෙලාව හරි හොඳයි හරි දැන් කිරි දාන්න දෙන්න හා දැන් මේ පොඩ්ඩක් කියන්න බලන්න අපි මේ ගෑස් අපි නැති දවස්වල අපි කොහොමද මේ ලිප පාවිච්චි කරේ කියලා කියන්න බලන්න මෙයා ඇත්තට මූඩ දෙන්න කැමති නෑ හරි දැන් හනින් කියන්න හනින් එහෙම මොකද කියන්නේ මේක තත්ත්වය මේක සාර්ථකයිද නැත්නම් මොකද ඇත්තටම හරිම සාර්ථකයි මේ හරි ඉක්මනට හදාගන්නත් පුළුවන් එහෙම දහරේ අපිට යන්නෙත් නෑ වෙන අන්න අපේ රෝද රීයක් අබුලා මේ අපිට තොන්දෙන් කිරි දාලා තියෙන්නේ දැන් මොකද මේක මේ හැඳි ගන්න දිනේ නේ ආ හරි හරි ඔව් මම එනම් දැන් මේක අපි හැඳි ගාලා මේක පොඩ්ඩක් වහලා තියමු කියලා අපි කොහොම හරි මේක මේ ඉදිරියට තියමු ඔන්න වැඩේ යනවා හොඳින් පොඩි කාලේ හොරබොරු නෑ වංචා නෑ අපේ මේ අපේ සරල කාර්යක්ෂම ලිප මා ඉතින් ওই විදියට තමයි වැඩේ යන්නේ පේන දුම නෑ හරි ඉතින් හොඳ හරි සතුටක් තියෙනවා මේ මේ නිර්මාණය මට මේ අපේ අපේ සමාජයට අඳුනා දීම ලැබීම ගැන හැබැයි ඔයගොල්ලන්ට පේනවා මම එකපාර බ්ලොක් එකක් ෆීඩ් කරපු එක නිසා දැන් ටිකක් දීප්තිමත් දහනයක් වෙනවා ඊට වඩා මට පොඩ්ඩක් ඉඳ තිබුණා නමුත් පේනවා ඔයගොල්ලන්ට හොඳ මේක වැඩේ සාර්ථක මේකට හැබැයි එක දෙයක් අමතක වුණා මට මේ අපේ කෙනා කිව්ව කරපිංච දාන්න කියලා මට ඒක අමතක වුණා හරි මම දැන් ඒ ටිකක් දාන්න දාලා කොහොමද මේ අපි පාවිච්චි කරමු මේ වැඩේ දැන් අපේ කරි එක නිකන් සිම වෙන ගමන් තියෙන දැන් ඔයගොල්ලන්ට පේනවා දැන් දහනේ නැති විලා ගියා වගේ ඔයගොල්ලන්ට දැනෙන්න පුළුවන් අවස්ථාවක් ඒක වෙනවා මොකද අපේ මේ මේක අපි මේ අයින් වුණාන් පස්සේ මේ ටින්ඩර් තව දුරට දැවෙන්නේ නැහැ. දැන් මේ පේනවා දැන් චා බවට පත් වෙලා තියෙනවා. දැන් මේ අවස්ථාවේ ඕගොල්ලන්ට ඕන නම් තව අපිට පුළුවන් අවශ්‍ය නම් තව මොනවා හරි මේ බ්ලොක් එකක් ෆීඩ් කරගන්න. දැන් මම හිතා අපේ කරි එක නම් ගොඩක් දුරට ඉවරයි. අපිට විනාඩි 10ක් වගේ ඇතුළත අපි ඒක හදාගත්තා.
තව එකක් බ්ලොක් එකක් මේක අයින් කරලා තව බ්ලොක් එකක් දෙකක් ෆීඩ් කරා නම් අපිට මේ ෆ්ලේම් එක ගන්න පුළුවන්. මම මේ ෆීඩ් කරලා ඔයගලන්ට පෙන්නන්න කොහොමද කෙරෙන්නේ කියලා එක. දැන් කෙනෙක්ට ඕනේ කරී එකක් සිම කරගන්න වගේ නම් මේ තාපයත් හොඳට මෑති. ලොකු තාපයක් තියෙනවා ඔයගලන්ට පේනවා පල්ලෙහා ચા තියෙනවා. මමට ඕන නම් මේක මේ වගේ ෆීඩ් කරගන්න පුළුවන් තව බ්ලොක්ස් එකක් දෙකක්. ඒ වගේ ඊට පස්සේ ඊළඟ එකට යන්න පුළුවන්. හරි ඉතින් මේම මුලින්ම එකපාර ચા දැම්මන් පස්සේ වුඩ් ගෑස් ටිකක් එනවා. මොකද දැන් අපි මේ මොකද ඒ අවස්ථාවේදී මොකද මොයිස්චරයින් වෙන්න ඕන ලොකු තාපයක් ගන්න. ඔයගලන්ට පේනවා දැන් දුම කැටියක් එනවා. නමුත් ඒ එක්කම ඒ වුඩ් ගෑස් ගිනි ගන්න. ඒ හට ගන්න. ඉතින් ඒකත් හරි වැදගත්. ඉතින් මේක ඉතින් ඔයගල දිගින් දිගටම පෑය ගන්න කරන්න පුළුවන්. දැන් අපි මේ බ්ලොක් එක දාපු ගමන් ඔයගලන්ට පේනවා ෆ්ලේම් එක වැඩි වෙලා. දැන් මේක වැඩි යනවා මේ. ඉතින් මේක දිගින් දිගටම ඔන්න ෆ්ලේම් එක ගත්තා. ඉතින් මේක දිගින් දිගට දැන් තියෙනවා. ඉතින් මේ දැන් අපේ මේ කරී එක නම් ඉවරයි අතරම. තව ටිකක් තියන්න පුළුවන් මම හිතන්නේ. ඉතින් මම වෙනව නේද ඔන්න ජෙට්ස් වලින් මේක හටගෙන මේක ෆ්ලේම් එක ගන්න ඇති බලන්න කොහෙවත් දුමක් තියෙනවද? දුමක් කොහෙවත් නැහැ. පේනවනේ කොච්චර එෆිෂන්ට්. ඒ ඇති වෙන තාපය නිසා මේ ඇති වෙන වායු ධාරාවන් ඇත්තටම සාර්ථක විදිහට මේ 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 ලිප වැඩකටදී මේක ඉතින් ඕනේ තරම් පෑය ගානක් වුණා දිගින් දිගටම මේ කටයුත්ත කරන්න පුළුවන්. ඉතින් හරි සරල තාම හොඳ ගොඩක් සතුටු වෙන ලිපක් තමයි මේක. වෙනානේ මේ තියෙන්නේ අපේ ක්‍රියාකාරීත්වය. ඔන්න අපේ වැඩේ එහෙනම් සාර්ථකයි. රසවත් පරිබ්‍රස රසවත්ද කියන්නම් දන්නේ නැහැ මම සෑර දුරට හැදුවේ. කෙසේවත් ඔන්න අපේ කටයුත්ත ඉවර. දැන් ওই විදියට දිගින් දිගටම ගලන්න පේනවා මේක මේ කටයුත්ත වෙනවා. දැන් මේ ටින්ඩ ගිහිල්ලා තියෙන්නේ ඒ කියන්නේ මේ අපේ මේ දැවිලා තියෙන්නේ බොහොම මේ ලා ෆ්ලේම් එකක් තියෙනවා. නමුත් ඒක මේ මට මේකට කැමරාවට පේන්නේ නැහැ. නමුත් ඔයගලන්ට තව දුරටත් මේක බ්ලොක්ස් ඇවිල්ලා ෆීඩ් කර කර කරන. නමුත් ඒ දිගටම තාපය තියෙනවා ચા තියෙන හින්දා. ඉතින් මේක දිගින් දිගටම ඔයගලන්ට අවශ්‍ය නම් කරගෙන යන්න පුළුවන්. ඔන්න බලන්න දැන් අපේ ලිපියේ දහනේ ඉවරයි. මම ඕගලන්ට පෙන්නනවා මේක අයින් කරලා බලන්න එක මේ අලු ටිකක්වත් නැහැ මේ වැටලා මේ. මේ අලු ටිකක්වත් නැහැ වැටලා. ඒ කියන්නේ මේක සම්පූර්ණම මේක කන්ටේන් වෙලා දෙන්නේ. ඔබ බලන්න මම මේක පෙන්නන සම්පූර්ණම අලු විතරයි. ඒ කියන්නේ දහනය සම්පූර්ණ වශයෙන් සිද්ධ වෙලා දී මේ. මේ අලු ටිකක්වත් නැහැ වැටලා. ඉතින් මේක තමයි මම කියන්නේ. කියන්නේ මම මේක මේ ඇත්තටම මේක කරේ අපි මේ මේ කුස්සිය ලෙජ්ජි කුඩ. ඉතින් ඒක තමයි කියන්නේ. ඉතින් මේ වගේ බොහොම සකසුරුම විදියට අපිට මේ 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 ස්ටෝව් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අවසාන වතාවට යමක් මතක් කරන්න ඕනේ. ඒක තමයි ඉතාම ලොකු සතුටක් ලැබෙනවා විශේෂයෙන්ම මේ ගැමි ආර්ථිකයේ නගා සිටවීම සඳහා කියන අපේ මේ වීඩියෝ මාලාව කරනකොට මමත් දැහැමිත් ඒ වගේම අපේ ගෙදර මගේ ආදරණීය භාර්යාවත් ඇය නිතරම උදව් කරනවා මේ සඳහා. ඉතින් ඒ වගේම මේක එක කොටසක් තමයි මේ වගේ නිෂ්පාදකයන් මේ වගේ කරන නිෂ්පාදකයන් හඳුන්වා දීම. දැන් උදාහරණයක් විදියට අපි කලින් කතා කරපු නජිරි ගම උදැල්ල ඒ කරන අපේ මේ අපේ කාර්මිකයෙක් අපි අඳුන්වලා දුන්නා. ඉතින් එතුමාටත් ඒක ලොකු සතුටක් වුණා. ඒ වගේම මේ වීඩියෝ එක ඇතුළෙත් මම මේ විශේෂයෙන්ම මේ ළඟදි සම්මන්ත්‍රණයකට නෙමෙයි මේ ප්‍රදර්ශනයකට සහභාගී වුණාම මේ තවත් අපේ මේ මේ වගේම නිර්මාණ කරන ඒ වගේම ඒක වෙළඳ පොලේට පවා ඉදිරිපත් කරපු ව්‍යවසායකෙක් මට හම්බුණා. විශේෂ මේ වගේ ටොප් ලිෆ්ට් අප්ඩ්‍රාෆ්ට් ස්ටෝව්ස් හදලා මේ නිෂ්පාදනය කරලා අපේ කර්මා මේ අපේ මේ වෙළඳ පොලට දාන. ඉතින් ඒතුමාගේ විස්තර මම පල්ලෙය එකතු කරලා තියෙනවා. දැන් නැවත කියන්න ඕනේ මේක කිසිම ආකාරයකට මුදල් අරගෙන කරන දෙයක් නෙමෙයි හිතේ සතුටට කරන දෙයක්. ඉතින් ඒතුමාගේ මම දැක්ක ඇත්තටම සාර්ථකව නිර්මාණය කරලා තිබුණා. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම ඒ සඳහා සහතික පවා ලබාගෙන තිබුණා ඒ කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ඉතින් ලොකු සතුටක්. ඉතින් ඒතුමාගේ කෙනෙක්ට විශේෂයෙන්ම අපි හිතනවා දැන් හිතන්න ඔය කෑම හදන අය ඉන්නවනේ හොටෙල්ස් වල වගේ වැඩ කරන අය ඉන්නවනේ ඉතින් මේ ගෑස් ප්‍රශ්නේ දිගටම එන එකක්. ඉතින් ඒ අය සඳහා මේ වගේ උඳුනකට ස්ටෝ කියන්නේ ආයෝජන කරලා ගන්න එක ලොකු හොඳ දෙයක් කියලා හිතනවා දීර්ඝකාලීන වශයෙන් ගත්තාම. ඒ වගේම මම ආරාධනා කරනවා අපේ මේක අහන අපේ සහෘදයන්ට මේ වගේ ලිපක් ට්‍රයි අවුට් කරලා බලන්න.
මම ප්‍රායෝගිකව ගොඩාක් මම උදව් ගත්තා ලොකු මට පහසුවක් වුණා මේ දර නැති අපේ මේ ගෑස් නැති කාලේ මේ දර ලිප මේ කරදරයක් නොවින්ද මේ වැඩ කටයුතු කිරීම සඳහා ඉතින් ඒක හරි වැදගත් ඒ වගේම ඉතින් මේ වගේ ලිප් ප්‍රවර්ධනය කිරීම මම හිතන රටක් විදිහට හරි වැදගත් නේ අතුරු ගෑස් පරිභෝජනය කරන්න පහසු කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වයේ යම් කිසි ආකාරයක වැඩිවීමක් සිද්ධ වෙනවා ඉතින් මම හිතනවා ඔයගලන්ට මේක වැදගත් වෙන්න ඇති කියලා ඒ වගේම මම නැවත කිව්වා වගේ අපි ගැමි ආර්ථිකයේ නගා සිටවීම සඳහා කියන අපේ වීඩියෝ සීරීස් එකේ වීඩියෝ ඔබ විශේෂයෙන්ම මම ඉතාම මේ ආදරයෙන් ඉල්ලා සිටිනවා ඒව ලයික් කිරීමටත් කමෙන්ට් කිරීමටත් ඒව බෙදා ගැනීමත් වැදගත් කියන එක ඒක මට එහෙම ලොකු මේකක් නැහැ ඔබගේ කමෙන්ට් නම් හැබැයි මට හරි ආදරේ මම ඒව බලන්න ඒව ගොඩාක් රස විඳිනවා ඒක ලොකු මගේ ජීවිතයටත් ලොකු සතුටක් ඒව බැලීම මේ එකම එහෙම ඉල්ලන එකම හේතුව තමයි වැඩිපුර කෙනෙක්ට මේක බලන්න අවස්ථාවක් ලැබෙන නිසා අපි දන්නවා සාමාන්‍ය YouTube algorithm එකේ එහෙම වෙනවා නම් ඒක ප්‍රොමෝට් වෙන ප්‍රමාණය වැඩි හා එහෙම නැතුව ඒක මට ඉතින් මේ මම කියන්නේ මේ වීඩියෝ එක ඕනෙත් නැහැ ඕගලන්ට කරනවා නම් මේ වගේ ඩිසයින් එකක් තියෙනවා කියලා ඉන්ටර්නෙට් එකෙන් පෙන්නන්න මේ වීඩියෝ එක පෙන්නන්න අවශ්‍ය නැහැ එහෙම හරි මේ 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 ක්‍රමවේදය ගැන කෙනෙක්ව දැනුවත් කරන්න පුළුවන් නම් හරි වටිනවා ඉතින් බොහොම ස්තුතියි නැවතත් මේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටිනාද පොඩ වහින්න යන්නේ ඒකින්ද අපි වීඩියෝ එකට අවසන් කරමු අපි නැවත මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු